ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ සත්ත බොජ්ජංග වැඩිවීමට හේතු වන උතුම් කටයුත්තක් බව ඒ දේශනාව කැසීමි. දවසේ වැඩිපුරම කාලයක් මෙලෙස ධර්මයේ ඇසුරු කිරීමට අවස්ථාව තිබෙන නිසා ධ්‍යාන ආදී වැඩෙන කර්මස්ථාන භාවනාවකට වඩා ධර්ම ශ්‍රවණයට මුල් තැන් දීම වරදක්ද කියලා මේ අහන්නේ. ප්‍රධාන ලෙසම ඉන්ද්‍රිය භාවනාව අනුගමනය කරමින් මෙම කටයුතු කිරීමේ මාර්ගයේ වැඩිමේ අඩුපාඩුවක් ඇතොත් අහසා දෙනෙමින් ඉතා කාරණේක ඉල්ලා සිටිනු. දැන් මේකයි තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ ශ්‍රවණය කරලා ශ්‍රවණය කරපු ධර්මيات යලි යලි ආවර්ජනා වීමට ප්‍රධාන හේතුවක් වෙනවා ධර්ම ශ්‍රවණේ ධර්ම සාකච්ඡා. ඒ තුලින් හිත වැඩෙනවා. ඒක නැත්තේ නැහැ. ඊට පස්සේ යා එකක් දකිනවා. දැන් යපක් යමක් අපි පරිහරණය කරන්නේ මොන බලාපොරොත්තු වෙන්නේ කියලා තෝරා ගන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්නේ මොනවා කරලාද? කොහොමද දැනගන්නද? මේක ධර්මයයි මේක අධර්මයයි මේක බුදුදහමයි මේක බාහිර දහමයි කියලා. හොඳට මනසේ වැටහා ගන්න. ඒකට ධර්ම සාකච්ඡා කරනවා ධර්ම ශ්‍රවණය කරනවා. ඊ අවශ්‍යදී දැන ගැනීමයි ඒකෙන් සිද්ධ කරන්නේ. දැන් ඔය ටික දැනගත්තට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? දැන් අපි බලන්න ඕනේ ඊට පස්සේ සංඛාර නිරෝධයෙන් කොච්චර සාන්තියක් එනවද කියලා. ධර්ම සාකච්ඡා කිරීමට ප්‍රියමනාපයෙන් කරන්න ගියොත් කුල්ලූපං ඕබිකවේ ධම්මා දේසි සාමිති නිත්තරණත්තා නෝ ගහනත්තා කියන එකෙන් ඒකිය සුද්ධ කරගන්න නැතුව යනවා. බාහිර ලෝකේ තියෙන පංචකාම ආස්වාදී දෙවෙනි කරලා ධර්මයේ ඊට වඩා පළවෙනි උනා වට කියන සැන්ට හිතාවන. අන්න ඒ ටික කර ගැනීම ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණී ඔහුට ලැබෙන වාසනාව. ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ ඊළඟ මොකද කරන්න ඕන? එතන ඉක්මවන්න ඕන. එතන ඉක්මෙවිලට ඊළඟ මාර්ගය පටන් ගන්න ඕන. බණ ඇහුවේ මොකටද? බණ අහපු කාරණේ සිද්ධ වුණා. බාහිර ලෝකයේ අනික් මොනවා ගැන කතා කරේ බොරු කේලම් පදවදන ප්‍රලාපයිද? ලෝකයේ මොනවා හරි ලෞකික දේවල් ගැන කතා කරනවට වඩා මට මනපදයක් ඇහෙනකොට ඔකට වඩා හාන්තයි. ඔකට වඩා මම ඒක ප්‍රියයි. ඔතෙන්ද හිත ආවද? ඒ පුදුලා එතනින් සුද්ධ වුණාට පස්සේ තවත් එතනම හිටියෝ. එයාට එයින් එහාට යන්න බැරි වෙනවා. එක්තරා උපාසක මහත්තයෙක් ඔය විදිහට බණ අහන විසුණු වහන්සේලා ඇතුළෙම ඉන්නවා. උන්වහන්සේලාට අපොක්ක්ක් දාන කරනවා. මෙහෙම නොඑක ආකාරයෙන් උදව් කරනවා, දානි දෙනවා, මේ ආදි වශයෙන් සියලුම දේ කරනවා. ඉතින් ජේතවනාරාමයට ගිහිලා ජේතවනාරාමයේ මිතුලාම් දිනවා, ඔක්කොම කරනවා. අඩුපාඩු සකස් කරලා දෙනවා. හරිම සාන්ත පරිසරය. දවල් කොච්චර ගත කළත් වදි වෙතද. නිවසේ ගියා, නිවසේ කටයුතු ඉක්මනින් කරලා ඉවර කරලා විදහාට යන්නේ ජේතවනාරාමයේ. අර වෙන කටයුතු කරලා හිටන් ඒතන තියෙන විවේකයෙන් ඉඳලා බොහොම සතුටුයි. අර බණම අහන. හරි කැමති. මට නෑ වැඩක් නැති වරහල තේන තුන් ලෝකෙම අසාරයි කියන්නේ අහලා තියෙන. මට නෑ උපත්තියක් ඕනෙම නෑ තුන් ලෝකෙම ඕනේ නෑ. මෙයින්ම නිවන් දැකලා කෙලවර කරන්න නෑ මගේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ගියේ කිහිපට කොච්චරයි gedare hingin ඉතනේ හඳ ඉතන ජේතවනාරාම. බුදුරණන් වහන්සේ දකින්න පුළුවන්, රහතන් වහන්සේලා දකින්න පුළුවන්. ධර්ම සාකච්ඡාවට සවන් දෙන්න පුළුවන්. ආයි මොනවත් නැහැ, බාහිර පරිසරයක්, බොහොම සාන්ත පරිසරේ පැවිදි නොවුණා පැවිදි වෙන කෙනා වාගේ ඉඳ පුළුවන්. දැන් මෙහෙම සන්තෝෂේ. ඔය විදිහට කටයුතු කරගෙන ඉන්නවා. මගේ නයිති වැඩ කරේදී මෙන් එහා කරගන්න දෙයක් නැහැ, මම ලෝකේ අල්ලගෙන නැහැ. ඔබම හිතේසාව ඔය ටික කර කර හිටියා. ඔබ ජීවිතේ උපාසක මහත්තයා මලා. ඊට පස්සේ බලන නිදාගෙන විවිධියා වගේ අවිය කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. මොදල මතකයි. මං ඉපදුනා. දැන් මේ ඉන්නේ අවිය බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මයේ. කොහොම ඉවර කරගන්න බැරි වුණා? ඇයි මට ඉවර කරගන්න බැරි වුණේ? රූප රාග අරූප රාග ඇදලා තිබිලා නැහැ නේ මගේ. ඒකනේ මේකේ උපන්නේ. මොනවද මං ආශ්‍රය කරගන්නේ? කල්පනා කළ බලන දෙදී එනික වැඩුණා. බුදු පියාණන් වහන්සේ කොච්චර ඇසුරු කරගෙන හිටියා.
දහම් කොච්චර ඇසුරු කළා මට වැඩි වුණා ප්‍රශ්න රූපරාගය රූපරාගය ඔය දෙකින් මන්නේ සවස්නේ මට ඔක ඉවරයක් තිබුණ නැහැ නේද ඊගිමත් තිබුණ නැහැ නේද ඒකේ නිදහසෙන්ද හිතුවේ නැහැ නේද උපාදානය කරගත හිටන භවය ආවකින් මනෝමනාවක් නේ ඒක නෙමෙයි ලාතියි ඒක නෙමෙයි මම උපාන දැන් තමයි මට තේරෙන්නේ නිකන් දික්කලතාව කක්කල දැනීම බුදුරන් වහන්සේ හැම වෙලේම දැරිලා සාගිනි මට උපදින්න සිද්ධ වුණා දැන් තමයි මගේ අනුපාඩුව තේරෙන්නේ මල ඔබ වහන්සේලා කොච්චර දැක්කත් මදි වුණා මේ බණහා ධර්ම ආස්වාදයේ කොච්චර හඳලා හිටියා මදි වුණා ඉතින් ඇහැ කන හිතය තුල මට උපදින සිද්ධ වුණා බබලෝ මල හිතාගත්තේ මේකවත් උපදිනදි ඉවර මෙහිම ඉවර කරන්න නම බැරි වුණා දැන් තමයි මගේ අනුපාඩුව තේරෙන්නේ කියලා බුදුරන් වහන්සේට කාරණේ තියලා ඇදලා හැමයන් අත දහන් ගිලා සමග් ලෝකෙටම ගියා කි. දැන් එහෙනම් ඒකේ යන්න පුළුවන් එක දුරයි. ඒ දුරින් ගියාට පස්සේ තවදුරටත් ඒක ඇඟිලි ගහන්න බැහැ එින් එහාට යන්න ඕනේ. නේද ධර්මයේ පිළිවදව මෙනෙහි කරලා ගන්නකොට. ඒ මට්ටමේ ඉක්මන් නැවතවාරය සමාධි සම්බොජ්ජංගේතයි පස්සාද්දි සමාධි උපේක්ෂාගෙන සම්බොජ්ජංගේ තුන වරන්ඩ ඕනේ. සත්බොජ්ජංග සමව වැඩිනකොට බණහන්ලාට වැඩිනවා. හැමිලේ බලහගෙන ඉන්න බෑ. ඒ වැඩනට පස්සේ. ඒ බොජ්ජංග ධර්මතුලි වැඩිලා ඉවරලා හිටන් කෙලවරට යනවා. ඒකත් ඉන්නේ මාර්ගය. බොජ්ජංග කියන්නේ නිවන දකින්න මාර්ගය. බොජ්ජංග නිවන නෙමෙයි. නිවනට මාර්ගයක් විතරයි. බොජ්ජංග තුලින් වැඩුවා නම් වැඩුව එක නම් තවත් වරන්ද බොජ්ජංගයක් නෑ. අන්න එතෙන්ට පස්සේ. ඊට පස්සේ නම් ඵලයේ නිවන. ඊට පස්සේ නිවන් සුවේ සමාධිය සමාදිනවා. අන්න සමාධි සමවැදීමේදී අපි වෙන ඊළඟ එක තමයි නිවන් සුවේටපත් වෙනා වූ සමාධියේ ඉඳ වීදී. අන්න ඒක තමයි නිවන ඒතාසන්තං ඒතම් පණිතං කියලා අද්දකින්. ඉත ධර්මීය අහගෙන ධර්ම අවබෝධය ලබාගත්ත අවබෝධය. ඊ සඳහා අවශ්‍ය කරන කර්මස්ථානෙට වෙන් වෙන්න ඕන. සමාධියට වෙන් වෙන්න ඕන. ඒ සමාධියේදී තමා ලබාපු නිදහස් වූ අද්දකින්. අධ්‍යක්ෂකව ලෝකයෙන් අහකියයි නිවදහා සුවේ පිහිටනවා. අනේ ඉතින් කියන නිවැරදි පිහිටියා කියලා. නිවනේ හිත පිහිටපු වෙලාවට උපදින ලෝකයක් නෑ. මෙන්න කොච්චර හරි වනහහ ඉන්න ගියොත් චන්දරාගය අහකේ නෑ ධර්ම අසරවණී චන්දරාගය. ධර්ම සාකච්ඡා චන්දරාගය. ඒක කරගෙන යන්න ඕනේ අනික් වෙන චන්දරාගය මිදෙනකම්. ඊට තමක තේරෙනවා මට කාමරාගයන් ලොකු වෙලත් නෑ ලෝකේ ලොකු වෙලත් නෑ වටිනා දේවල් නෑ කිදකරන් හදාන්නේ ගෙවල් දොරවල් හදාගෙන ඒවි අනික් කැලඹුන සම්පෝෂේ මට ලබන්නත් බැ. මට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුළේ ඉඳගෙන දහම් සාකච්ඡා කරගෙන ඉන්න තියනවා බලහා ඉන්න තියනවා කොච්චර හොන්. ඔතෙන් හිත ඇදලා ඉන්නගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඇත්ත වශයෙන්ම ඒකේ නම් හිත. ඉතින් හිත රවට්ට ගැනීමක් නෙමෙයි අවංකවාපි හිත ඒක නම්. ඊට පස්සේ මේකෙ හිටියොත් මේක උපාදානයක් තියෙනවා. මේක උපාදානපත්තියේ බව කියලා මේකෙ උපදින රූපාවචර බව. මේක රූපව උපාදානයි. ඒතර එතනින් අහක පිළිල වල නම් නිවනේ හිල පිළිව ගත්තාම රූපනාකාර රූපරාගලින් මිදෙනවා එතනින්. අසාරාත්තේ මෙනෙහි කරවල සමාධියෙන් ඉඳගෙන. සමාධිය යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය විරාගයත් විරාගයේ නිරෝධය නිරෝධේ ඒ ආදි වශයෙන් විරාගයේ විමුක්තිය විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය ලබාදී. අනි විමුක්ති ඥාන දර්ශනය ලබලා දුන්නාට පස්සේ නැවත වාරයක් ලෝකේ අල්ලා ගන්න බලාපොරොත්තුවක් අහරගන්නේ නැහැ. සමාධියටපත් වෙලා ආපහු නොවන ආනන්දික සමාධියට බැහැගෙන ඵල සමාධිය ලබනවා. ඉතින් ඒ නිසා ධර්මා ශ්‍රවණය කිරීමේ මූලික අවස්ථාව සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරන්නේ වෙන් කරගත්ත වෙලාව සමාධියන කොයි මොහොතක හරි දවසේ වෙලාව දෙකක් හරි වෙන් කරගන්න. ගෑ තවල් දෙකේ සමාධිය වරන්නේ කියන්නේ එහෙම නෙවෙයි කිසි පුළුවන් හරි කරන්න කියන්නේ. අනිකෙන් දවසේ පැයක් හරි රාත්‍රී කාලය හරි හවස් කරව කොයි වෙලාවක හරි වෙලාව වෙන් කරගන්න. වෙන් කළා ප්‍රගුණ කරගන්න. එතකොට දකින්න සමාධියේදී නිදහසුවේ අත්දකින්න. අනිත්‍ය නිවන අත්දකින්න. නිවන් මඟ පිළිබඳ ආස්වාදයි. ඒකෙත් ආස්වාදයක් තියෙනවා. ඒක තමයි සබ්බං සත්‍යං ධම්ම රති ජීනාදී කියන්නේ. මේ ධර්මයේ තියෙන ආස්වාය ධර්ම සත්‍ය ඔක්තරවල ඒක ඉදෙනපත් වෙන කියලා ඒක ලෝකෙ. ඉතර ආස්වාදයක් ලෝකෙ මොනවක් කතා කරලවත් මොනවා කියලාවත් ගන්න බැහැ. එහෙම සත්‍යයක් උදාවේ. මේ සත්‍යෙ ඇති කර ගන්න ඕනේ ධර්ම සතියේ තවරපත්දී ඒකෙන් තහ කියන්නේ කර තමයි සමාධිය. සමාධියදී ඒ ආරමුණ ආසාරත්වයේ දැකලා ඒකෙන් එකට මිදෙන්න ඕනේ. මිදුණාම ලබන නිදහසක් ඇද්දේ සාංශුගේ ඵල සමාපත්තිය වශයෙන් ලැබෙනවා ඒක.
මේ ධර්ම සාකච්ඡාවට ධර්ම ශ්‍රවණයට අවස්ථාව තියෙනවා නම් ඒවා කරන ගමන් දවසට පැය භාගයක් හරි කමක් නෑ. මුළු වෙලාවක් හරි වෙන් කරලා නිදහස් සමාධියට හිත සබා ගන්න උත්සාහ කරන්න ඕනේ. සමාධිය වැඩනහම ධර්මයේ පිළිබඳ මනාව වැටහිම ආව නම් බොහෝකටම අර කියන සමත සමාධිය නැగిලා එනවා. ඒකට අමුතුවෙන් ගෙන ගන්න දෙයක් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නිදහස් සාන්තියට හිත දිනකොටම ශරීරයේ සැහැල්ලු වෙලා බාහිර ලෝකෙත් වෙන සම්බන්ධතාවයන් හත් වෙලා ඒ වගේ නිදහසකටපත් වෙලා සමාධි ලක්ෂණ පහළ වෙනවා. ඊට පස්සේ තමයි හිතෙනවා මුගද්දුරල සමාධියන්නේ වරිනවා කියලා. ඒක ඉතින් නිදහස් සාන්තා කියලා දකින්න. ඊට පස්සේ ලැබෙන අවස්ථාවක ඒක රසසක් වෙන් කර ගන්නවා. ධර්ම සාකච්ඡා තුළින් ඒකත් කරින් කරනවා. ඒ විදිහම කරේනේ අඬ පුළුවන්. සමත විදර්ශනා දෙකම වැඩි වැඩි නටුව. ලකුණ උනාට පස්සේ ඒකට අහවල් වෙලාව කියලා පූර්ව භාග කටයුතු කියලා හැම කරන්න මොකුත් දෙයක් නැහැ. ලකුණ සාවි වැඩි වෙනකොට ඕනම් හොටක කිත්තාදි ස්ථානයේ තිබ ගාම එකෙන් දැනන්න පුළුවන්. ඒ සමාධිය පිටරන්න පුළුවන්. එහෙම හැකියාව ලැබෙනවා. මුල් කාලේ තමයි ඔය කියන විදිහට එකිනෙක උදාහන පිටිවාගේ නිමිති ඔයාව මෙයා කිය ගියේ දැටි කරන් තියන්නේ මුල් කාලේ. අනික කාටිය මේ ධර්මය ලබලා නැතුව හිටපු ලෞකික යෝගී ඕවායි ප්‍රමෝදින් තමයි මුල පටන්ගෙන ධ්‍යාන ලැබුණේ. ආරි ධර්ම මාර්ගය අනුගමනය කරන හැටි ඒකට අවශ්‍ය පසුබල නිරායාසයෙන් සකස් වෙලා එනවා. ඒකට මහන් කියනවා අර උද්ධානි මිති හදන්නවා වෙනම කර්මස්ථාන අරගෙන එහෙම කර්මස්ථාන හිත පිහිටවාගෙන ඉඳවා ඒ ලෞකික අරමුණු පස්සේ යන්නේ එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. නිරායාසයෙන් හිතේ දෙන පිහිටර. ඒලා සුද්ධ වෙලා එනවා. ඒ නිදහස නිවන වැටුණා. යා නිවන්ට හිත පිහිටවා ගන්න මනසින් ප්‍රමුණ කර ගන්න. ලෝකේ ආශාවෙන් හිතන ආශාවෙන් කරන ආශාවෙන් කියන දේවල් කොච්චරද තියෙන්නේ. අපේ භාෂාවෙන් මොකද හොරගත්තාම ලේසි. මට ඒව ඇලෙන්න ගන්න වටිනා හරයක් නම් නැහැ කියලා වැටුණා. එහෙනම් මොකද්ද මම වටින්නේ? ඒවා පිළිබඳව අඳුරු කිරීමේ යම්කිසි උත්සාහයක් ඇතනම් වීරියක් ඇතනම් ඒ සියලු උත්සාහයන්ගෙන් සියලු වීරියන්ගෙන් නිදහස් වෙලා ලබන මොහොතක් ඇද්ද? ඒ සාන්තභාවයට පත් වෙන්නා මොහොත ඒ දුකේ නිදහස්. අන්නේ දුකේ නිදහස් වෙන යම් තාක් ඇද්ද? ඒක මෙරෝජී විඳින්න පුළුවන් නිවන් සුවය. අන්නේ නිවන් සුවේ සාන්තයි. ඔතේ හිත විරවගත්තාම ලෝකෙන් අල්ලාගත්ත එක වරුණක්වත් නෑ. කුෂ්මක උඩට කියන නිදහස ආගෙනකොටම ඉතින් කුෂ්ම ගන්න වෙලා තියෙන මේ ලෝකෙ අල්ලාගන්න ගියහම තියෙන 1000 පිළලා තියෙන හිත. හොඳට කුෂ්ම දෙයක් අරන් ඉඳලා තන නිදහස වෙනකොට ඉවේ නිදහස කරා ඉහිට. කුෂ්ම හිත විහිදවා ගන්න ගියා තායි ලෝකෙ අල්ලාගත්තා. කුෂ්ම තියෙන හිත විහිදවන්න නෙමෙයි. තියෙන 1000 ආක් කළා දාන. රාග සහගතව හිතපු රාග දේශ මොහ සහගතව හිතපු කියපු කරපු දේවල් වලින් හැදිලා තියෙන අපද්‍රව්‍ය මේ කයි මස්ලි ඇසේ ඉතින් සිංගලා විහිදලා තියෙන ඇටට විඳුලවත් හැදෙන. විදහ ශාන්තියේ හිත දියාගත්තට පස්සේ ක්‍රමක්‍රමී නියම පිට වෙලා යනවා. නිවන අරමුණු කරපු ගම අර ගොඩම ගැලවිලා ඉතින් විසි වෙන්න බාව. ඒක පිට කරනකොට මහන්සි අරින විදිහට සුසුම් දෙකක් තුනක් කරලා ඉන්නකොට ඒ හැදිජකුණ පිටේ නම් විදහ එතකොට කායික හැලුවටපත් වෙලා ආර්ය සමාධියට අනුකූලව පිටනව අරමුණ කල්ලාගත්තේ නැති ධානයේටපත් වෙනවා. අරමුණ කල්ලාගත්තේ නැති ධානය මොකද්ද කියලා අපි විද්ධි මාර්ගයේ විග්‍රහ කරන්නේ. ඒවා දස කපින ආදි වශයෙන් වෙන අර යෝගීන්ගේ කපින මණ්ඩල හදපු හැටි ඒවා හදාගෙන අවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම සත්‍යය ගැන නොදන්න ඒ යෝගීන් පෙරපිළිවෙලක තියෙනා වූ ක්‍රමසතාවක ආරම්භය තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ඒවා එකපාර කරන්න අවශ්‍යතාවයක් නැහැ බෞද්ධයෙ. බෞද්ධයෙන් මේ සියල්ලම අවශ්‍ය බලකලේ නව ලෝකෝත්තර හිස ධර්මය අසුර කරනකොට ලැබෙනවා. එයා ඒ ලෝකෙ තිබෙනා වූ ඒගොල්ල බොහොම අමාරුවෙන් අයින් කරති බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන්. හරයක් නැහැ කියලා ධර්මයෙන් ගන්න වැටුණාට පස්සේ ප්‍රඥාවේ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. විදර්ශනායේ ප්‍රතිඵලය ලැබෙනවා. ඒ විදර්ශනායේ ප්‍රතිඵලයේ සාන්තිය දෙති දෙනකොට සමතේ ලැබෙනවා. ඒක තමයි ආර්ය ධ්‍යාන හතරම ලැබෙන්නේ මගේ.
ඊට පස්සේ 아무 දෙයක් හිතන්න දෙයක් නැහැ. ඒ නිදහසට හිත තියන් තියන් නිදහස වර්ධනය වෙනවා, විද්‍යාමාන වෙනවා වැඩි. නිවනේ සාන්තිය විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙච්ච මට්ටමට මේක හිත පිහිටනවා. හිත පිහිටනකොට රෝගෙට වැන්චයන් හක් වෙනවා, ධානී හෙල්තව නැගෙනවා. ඉතින් ඒක ප්‍රගුණ කරලම ගන්න ඕනේ විදිහට ඒ අනුකවණය කරනකොට ලස්සනට මගේ පිළිලා හරියනවා. නිරායාසයෙන් ලැබෙනවා, විපුල ලෙස ලැබෙනවා. ආදි වශයෙන් දේශනා කරලා තියෙනවා. ඥාරි ධර්ම දැනගත්ත කෙනාට ලියන්න. ඒකයි ලේසිම ක්‍රමය. ක්‍රමය. ක්‍රමය.